හිමිදිරි භාවනාවට ගෞරවයේ මහිමය දෙවිඳුන්ට දෙමින් ජපානයේ ටෝකියෝ වල අපූරු යෞවන සමාජයක් තිබෙනවා ඉබාෂෝ නමින් එය හඳුන්වනු ලබන්නේ කැඩුණු බිඳුණු මිනිසයන්ට නැවත සමාජගත වීමට උපකාරී වීම ඔවුන්ගේ ප්‍රතිපත්තියයි එක්තරා ජපන් තරුණයෙකුට ගැටලුවක් ඇති වුණා සිය නිවසින් පිටතට යාමට ඔහු අතිශයින් බිය වූවා සෙනඟව මගහැරීමට ඔහු මුළු දහවලෙහිම නිදාගෙන රාත්‍රියේ රූපවාහිනිය බලමින් අවදිවයි සිටියේ ඔහු හිකි කොමරි කෙනෙක් ඒ කියන්නේ නූතන තපසේක් මේ ක්‍රමයට ඔහු අනුගත වූයේ අඩු ලකුණු ලැබීම නිසා ඔහු පාසලට යෑම නතර කර දැමුවයි පසුව සමාජයෙන් කොන්ව සිටින්න සිටින්න ඔහු තමා සමාජයට නුසුදුසුයි සිතන්නට ඌවා ටිකෙන් ටික ඔහු තම පවුල සහ මිතුරන් සමඟ ඇති සියලු සබඳතා බිඳ දමන්නටද ඌවා එනමුත් දෙවිඳුන්ට ප්‍රශංසා වේවා ඉහතින් සඳහන් කළ යෞවන සමාජය ඔහුව නැවත සමාජගත කිරීමට මනාසේ පිටුවහලක් වූවා මේ ආකාරයටම කෘසුස්වාංශගේ ශරීරයේ නැමැති සබහව ඉබාෂෝවක් වෙනවා නම් මොනතරම් අනර්ගද ඔව් සබහවට ඊටත් වඩා එහා යාමට පුළුවන් අනිවාර්යෙන්ම අපි කැඩුණු බිඳුණු සමූහයක් 1 කොරින්ති 6 9 10 තුල පාවුල්තුමන් කොරින්ති සභාවට ලියන විට ඔවුන්ගේ අතීත ජීවිතය ඔහු විස්තර කළ සමාජ විරෝධී ඔවුන්ට සහ අන් අයට හානිකර භයංකාර ජීවිතයක් ලෙසට එනමුත් සිදු ඌයේ කුමක්ද කිතු සමිඳුන් තුලින් ඔවුන් සම්පූර්ණ වෙනසකට භාජනය වීම එලෙස වෙනස් වුණා වූ මේ සෙනඟව අන් අයට ප්‍රේමයෙන් සිට ඉවසා කරුණාවන්ත වී ඊර්ෂ්‍යාව අත්හැර උඩඟු හෝ ක්‍රූර නොවී සිටීමට පාවුල්තුමන් දිරිදුන් ආකාරය 13 වන පරිච්ඡේදයේ 4 සිට 7 දක්වා 1 කොරින්තිවල කියවිය හැකි අපට කුමන අරගල හෝ කැඩුණු බිඳුණුකම් තිබුණත් සබාව සැබවින්ම ඉබාෂෝවක් විය යුතුයි දෙවිඳුන්ගේ ප්‍රේමය දැන අත්දකින ස්ථානයක් ලෙසට එතුමන්ව අනුගමනය කරන සියල්ලන් තුලින් තුවාල වී තිබෙන ලෝකය කිතුතුමන්ගේ දයා අනුකම්පාව මනාව දැනගනිත්වා